අයිබෝන් අද මම පාඩමකට වඩා හිතුවා ෆාමසියකට ගියාම අපිට බෙහෙත් පෙත්තක් හරි එහෙම නැත්නම් සිරප් එකක් හරි එහෙම නැත්නම් හිතන්නකෝ අපිට ප්ලාස්ටර් එකක් ඕනි කියලා ඒ වගේ දේවල් වලට අපි කොහොමද ඉතාලියෙන් කියන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් අපි එකින් එකට බලමු මේවා අපි කොහොමද ඉතාලි භාෂාවෙන් ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ අපි ඉතාලි භාෂාවෙන් කොහොමද මේවට කියන්නේ කියලා. මුලින්ම තියෙනවා අපි පෙතිවලට බෙහෙත් පෙතිවලට කොහොමද කියන්නේ කියලා. ඒක අපිට විදි තුනකට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි පිල්ලොලා. පිල්ලොලා. එහෙම නැත්නම් කොම්ප්‍රෙස්සා. කොම්ප්‍රෙස්සා. එහෙමත් නැත්නම් පස්තිල්ියා. පස්තිල්ියා. එතකොට කැප්සුල්ස් වලට එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් බෙහෙත් කරල් වලට කියන්නේ කාප්සුලේ. 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 එතකොට අපිට බෙහෙත් කුඩු වශයෙන් ලබා ගන්න ඕන නම් අපි කියන්න ඕනේ සොලුසියෝනෙ ඉන් පොල්වරෙ. සොලුසියෝනෙ ඉන් පොල්වරෙ. චූටි කුප්පි වලට බෙහෙත් වෙනවා නම් අපි කියන්නේ ඒවට ෆ්ලකෝනේ. ෆ්ලකෝනේ. ෆ්ලකෝනේ කියන්නේ එකක් ගොඩක් වෙනකොට ෆ්ලකෝනී වෙනවා. ඊට අමතරව සිරප් වලට ඉතාලියෙන් අපි කියන්නේ ෂිරොප්පෝ. ෂිරොප්පෝ. ඒ වගේම කැස්සට අපිට සිරප් එකක් ඕන නම් ෂිරොප්පෝ පෙර්ලා තොස්සේ. Sciroppo per la tosse. E vagemo ugre kakkumata sirap ekak one nam. Sciroppo per mal di gola. Sciroppo per mal di gola. Plasters wal italian kiyanne cerotti. Cerotti. තුවාල පිරිසිදු කර ගැනීමට අවශ්‍ය කරන විසබීජ නාශකයට කියන්නේ disinfettante. 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 තැල්මක් හරි තුවාලයක් හරි එහෙම නැත්නම් රිදෙන තැනකට අපි ක්‍රීම් එකක් මොකක් හරි භාවිත කරන්න ඕන නම් ක්‍රෑමක් කියලා ඉල්ලලා හරියන්නේ නැහැ. කියන්න ඕනේ pomata. 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 බැන්ඩේජ් එකට එහෙම නැත්නම් වෙලුම් පටියට ඉතාලියෙන් කියන්නේ ගාර්සා. ගාර්සා. එලාස්ටික් බැන්ඩේජ් එකට කියන්නේ බෙන්දා එලාස්ටිකා. බෙන්දා එලාස්ටිකා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි උණ බලන කටුව. ඒකට කියන්නේ තර්මෝමීටරෝ. 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 ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින්ස් එහෙම නැත්නම් මිනරල්ස් ගන්න ඕන නම් ඒ කියන්නේ සප්ලිමන්ට්ස් ගන්න ඕන නම් අපි ඉල්ලන්න ඕනේ ඉන්ටෙග්‍රටෝරි අලිමෙන්ටාරි. ඉන්ටෙග්‍රටෝරි අලිමෙන්ටාරි. ඉන්ටෙග්‍රටෝරි අලිමෙන්ටාරි. විටමින්ස් ගන්න ඕන නම් vitamine. vitamine. vitamin c වලට කියන්නේ vitamina c. vitamina c. එතකොට vitamin d වලට කියන්නේ vitamina d. vitamina d. ඒ වගේම omega 3 ඒ කියන්නේ මෝරගොලි වලට ඉතාලි භාෂාවෙන් කියන්නේ omega 3. omega 3. සිරින්ජකට කියන්නේ සිරින්ගා. සිරින්ගා. ඒ වගේම යුරින් ටෙස්ට් එකකට යුරින් එකතු කරන කන්ටේනරයකට කියන්නේ contenitore per urine. contenitore per urine. contenitore per urine. එතකොට ඔළුව කැක්කුමක්
එමෙ නැත්තම් දත් කැක්කුමක් වගේ දේවල් වලට අපි ගන්න වේදනා නාශක වලට එමෙ නැත්තම් පේන් කිලර්ස් වලට ඉතාලි භාෂාවෙන් කියන්නේ anti dolorifici anti dolorifici anti dolorifici එතකොට ඇන්ටිබයොටික්ස් වලට කියන්නේ anti biotico antibiotico වමනේ යාම නවත්තා ගැනීමට ගන්න බෙහෙත් වලට කියන්නේ antiemetico antiemetico ඒ වගේම ඇලර්ජිස් වගේ තියෙනකොට නහයෙන් හොටු දියර ගලනවා නම් එහෙම නැත්නම් නහය කසනවා වගේ තියෙනවා නම් ඒ වගේ අපහසුතාවයන් ඇති වෙනකොට අපිට ස්ප්‍රේ එකක් ඉල්ලන්න පුළුවන් ඒකට අපි ඉතාලි භාෂාවෙන් කියන්නේ ස්ප්‍රේ නාසාලේ ස්ප්‍රේ නාසාලේ ඒ වගේම ඇස්වල ඇති වෙන අපහසුතාවලට අපිට ඉල්ලන්න පුළුවන් කොල්ලීරියෝ කොල්ලීරියෝ ඒ කියන්නේ ඇස් රතු වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඇස් කසනවා නම් එහෙමත් නැත්නම් ඩ්‍රයිනස් එකක් ඒ කියන්නේ වේලිල වගේ දැනෙනවා නම් කොල්ලීරියෝ ඉල්ලන්න පුළුවන් අපිට ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ළඟදීම හම්බෙමු. ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් වලින් දැනවත් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාම subscribe වෙලා නැත්නම් subscribe button එක click කරන් යන්න අමතක කරන්නත් එපා. ඉතින් ළඟදීම අපි හම්බෙමු. ඒකයි ඔයගොල්ලන්ට සුබ දවසක්. Ciao.